දේශපාලනයේ ඇත්ත කතා ඇත්ත පැත්තෙන් නැවත දකින්නට ඉදිරි දේශපාලනය ප්‍රමිතිකරණයකට ලක් කරන්නට විවෘතව බුද්ධිමත්ව පැහැදිලිව politics with ඉඳුනේ ප්‍රඥාවෙන් දේශපාලනයට politics with ඉඳුනේ ප්‍රඥාවෙන් දේශපාලනයට ආයුබෝවන් ප්‍රඥාවෙන් දේශපාලනයට politics with ඉඳුනේ politics with ඉඳුනේ මුල්ම වැඩසටහන සමගින් සම්බන්ධ වෙන ඔබ අපි ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා අපගේ YouTube නාලිකාවට අපි මුලින්ම අද දවසේදී කතා කරන්නට යන්නේ ජයග්‍රහණය සහ පරාජය අතර වෙන කතාවක් පිළිබඳව. දේශපාලනයේ දිවන්නට පුළුවන් ජීවිතයේ දිවන්නට පුළුවන් ජය සහ පරාජය කියන එක පිළිබඳව කතා කරද්දී ඒක අපේ ජීවිතවලට වඩාත් වැදගත් වෙන කාරණා දෙකක්. දේශපාලනයේදී ඇතැම් විට ජයග්‍රහණයක් ලබා වී කියලා හිතන කෙනෙක් පරාජයට පත් වුනොත් හුඟක් අසීරුතාවයට සහ තමන් නොසිතන අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවන්නට පුළුවන්. මොකද තමා වටා සිටින ජනතාව තමා වටා සිටින ඡන්දදායකින් ඇතැම් විට තමා සම්පූර්ණයෙන්ම අතහැර යන්නටත් පුළුවන්. අපි අද දවසේදී කතා කරන්නේ ඒ වගේ ජයග්‍රහණය පරාජය අතර දෝලණය වෙච්ච ඇත්ත කතාවක් දේශපාලනයේ අපි අතීතයේ දැක්ක ඇත්ත කතාවක් පිළිබඳව මේක ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ පැවතිච්ච ප්‍රධානතම මැතිවරණයක මැතිවරණයේ ප්‍රතිඵලයක් තමයි අපි අද ඔබත් සමග කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ අවධානය යොමු වන්නේ ප්‍රධාන පාර්ලිමේන්තු මැතිවරණයක් සම්බන්ධයෙන් සහ ඒ පිළිබඳව ඇතිවෙච්ච ජයග්‍රහණ පරාජය අතර දෝලණය වෙච්ච කතාවක් තමයි අපි අද ඔබත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 1956 මහමැතිවරණ ප්‍රතිපලය 1956 මහමැතිවරණය ශ්‍රී ලංකා දේශපාලනයේ වැදගත් සංදිස්ථානයක් වෙනවා මොකද SWRD බණ්ඩාරනායක මහතාගෙන් නායකත්වයෙන් ආරම්භ වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව නිර්මාණය වන මහජන එක්සත් පෙරමුණ එක් පැත්තකින් තරගිබිමට පිවිසෙනවා ඒ සමගම පැවති ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ නායකත්වයෙන් යුතුව තරගිබිමට පිවිසෙනවා ඉතින් මේ දෙපාර්ශවය අතර තමයි ප්‍රධාන තරඟය ඇති වෙන්නේ 1956 මහමැතිවරණය අපි බලමු මේ 1956 මහමැතිවරණේ ප්‍රධාන මැතිවරණ ආසන අපි බලමු මේ මැතිවරණේ ප්‍රධාන මන්ත්‍රී ආසන තුනක ඡන්ද ප්‍රතිඵලය කොයි ආකාරයෙන්ද විසඳුනේ කියලා අපේ මුලින්ම අවධානය යොමු වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵලයක් වෙතට ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය මන්ත්‍රී ආසනයේ ප්‍රතිඵලය කැලණියට මොකද උනේ 1956 1956 මහමැතිවරණයේ කැලණිය ආසනයේ ජයග්‍රහණය කරන්නේ ස්වාධීනව තරඟ කරපු අපේක්ෂකයෙක්. එතුමන් තමයි ආර්.ජී. සේනානායක. ආර්.ජී. සේනානායක කියන්නේ ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන්ගේ වැඩිමහල් සොහිරු එෆ්.ආර්. සේනානායක මහතාගේ පුතණුවන්. එතුමන් ස්වාධීනව තරඟ කරනවා කැලණිය ආසනයට එතුමා තමයි ජයග්‍රහණය කරන්නේ කැලණිය ආසනය. කවුද එතකොට මේ මන්ත්‍රී ආසනය පරාජයට පත්වන්නේ? පරාජයට පත්වන්නේ ආසනයේ දෙවනියට ඡන්ද ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදුණු ජේ.ආර්. ජයවර්ධන. අපි තවත් කතාවක් කියන්නට අවශ්‍යයි මේ මැතිවරණය පැවැත්ුණේ සරල බහුතර නියෝජන ක්‍රමය යටතේ. වර්තමානයේ පවතිනවා වගේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මනාප ඡන්ද ගණන් කිරීමක් මනාප ලකුණු කිරීමක් මෙම මැතිවරණය පැවැත්ුණේ නැහැ. ආසන මට්ටමින් තමයි මෙම මැතිවරණය පැවැත්වෙන්නේ. ආසනයකින් ආසනයට වැඩිම ඡන්ද ලබා ගන්න අපේක්ෂකයා මන්ත්‍රීවරයා බවට පත් වෙනවා. එක් එක් දේශපාලන පක්ෂවලින් නාම යෝජනා අරගෙන එක් එක් ආසනවලට අපේක්ෂකෝ ඉදිරිපත් වෙනවා. වැඩියෙන්ම ඡන්ද ලබාගත් පුද්ගලයා මන්ත්‍රීවරයා හැටියට පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වීමේ අවකාශය ලබා ගන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය මන්ත්‍රී ආසනයේ ප්‍රතිඵලයෙන් පස්සේ අපේ අවධානය ඊළඟට අපි යොමු කරන්නේ
තවත් එවැනිම ආසනයක ඡන්දපතිපලයක් සම්බන්ධව අපි ගම්පහ දිස්ත්‍රික්කයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට ප්‍රවිෂ්ඨ වෙනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල මන්ත්‍රී ආසනයේ ඡන්ද ප්‍රතිපලය රුවන්වැල්ල ආසනය 1956 ජයග්‍රහණය කරන්නේ ලංකා සමසමාජ පක්ෂයේ නියෝජනය කරමින් තරඟ වැදුණු ආචාර්ය එන්.එම්. පෙරේරා ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්මයා රුවන්වැල්ල ආසනය ජයග්‍රහණය කරද්දී කවුද රුවන්වැල්ල දෙවනියට ඡන්ද ලබාගෙන පරාජයට පත් වෙච්ච අපේක්ෂකයා රුවන්වැල්ල දෙවනියට ඡන්ද ලබාගෙන ඒ ආසනයේ පරාජයට පත්වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරපු අපේක්ෂකයා එතුමන් තමයි රණසිංහ ප්‍රේමදාස කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල මන්ත්‍රී ආසනයෙන් පස්සේ අපි කෑගල්ලෙන් කන්ද නැගලා මහනුවර දිස්ත්‍රික්කයට ඇතුළත් වෙනවා කෑගල්ලෙන් මහනුවරට ඇතුළත් වෙද්දී තියෙන පළවෙනි මන්ත්‍රී ආසනය වර්තමානයේ ආසනය හැඳින්වෙන්නේ යටිනුවර මන්ත්‍රී ආසනය හැටියට යටිනුවර චන්දබල ප්‍රදේශය හැටියට නමුත් 1956 දී එම ආසනය හැඳින්වුවේ කඩුගන්නාව ආසනය හැටියට කඩුගන්නාව 1956 දී බහුමන්ත්‍රී ආසනයක් වුණා බහුමන්ත්‍රී ආසනයක් වුණේ මන්ත්‍රීවරු දෙදෙනෙකුට හැකියාව ලැබුණා පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වන්නට ආසනයේ පළවෙනියට ඡන්ද ලබා ගන්න පුද්ගලයා දෙවනියට ඡන්ද ලබා ගන්න පුද්ගලයා දෙදෙනාටම පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව ලැබුණා කඩුගන්නාව බහුමන්ත්‍රී ආසනයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුට අවස්ථාව හිමි වෙනවා පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වන්නට කවුද කඩුගන්නාව ආසනය ජයග්‍රහණය කරන්නේ කඩුගන්නාව මන්ත්‍රී ආසනය ජයග්‍රහණය කරන්නේ පළවෙනියට ඡන්ද ලබාගෙන මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් තරඟ වැදුණු අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛව මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් තරඟ වැදුණු CAS මරික්කාර් මැතිතුමන් තමයි කඩුගන්නාව බහුමන්ත්‍රී ආසනයේ පළමු මන්ත්‍රීවරයා හැටියට 140කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන එම ආසනය ජයග්‍රහණය කරන්නේ. ඒත් එක්කම දෙවනි තැනට පත්වන්නේ කවුද? දෙවනි තැනට ඡන්ද ලබාගෙන කඩුගන්නාව දෙවන මන්ත්‍රීවරයා හැටියට පාර්ලිමේන්තුවට වරම් ලබා ගන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් තරඟ වැදුණු එල්.එස්. ජිනසේන. එල්.එස්. ජිනසේන මහතාණන් තමයි දෙවන මන්ත්‍රීවරයා හැටියට එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් කඩුගන්නාව ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුව වරම් ලබා ගන්නේ. එක්සත් ජාතික පක්ෂය මෙම කඩුගන්නාව මන්ත්‍රී ආසනයට අපේක්ෂකයෝ දෙදෙනෙකු ඉදිරිපත් කරලා තිබෙනවා. අපි අවධානය යොමු කිරීම වැදගත් වෙනවා කඩුගන්නාව තුන්වෙනි තැනට ඡන්ද ලබාගත් අපේක්ෂකයා පිළිබඳව. තුන්වෙනි තැනට ඡන්ද ලබාගෙන කඩුගන්නාව ආසනය මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට වරම් හිමිවන්නේ නැහැ. කඩුගන්නාව තුන්වෙනි ස්ථානයට පත්වන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදුණු අනෙක් අපේක්ෂකයා එතුමන් තමයි ඊඒ නුගවෙල මැතිතුමා. පළවෙනියා දෙවනියා පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වීමේ අවස්ථාව ලබා ගන්නවා. පළවෙනිත් නෙවෙයි දෙවනිත් නෙවෙයි තුන්වෙනිත් නෙවෙයි හතරවෙනි ස්ථානයට පත්වෙමින් කඩුගන්නාව බහුමන්ත්‍රී ආසනයට තරඟ කරු අපේක්ෂකයෙක් ඉන්නවා සිව්වෙනි තැනට ඡන්ද ලබාගෙන පරාජයට පත් වෙනවා එතුමා මේ ඡන්දයට ඉදිරිපත් වෙන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට කඩුගන්නාව ආසනයේ හතරවෙනි තැනට ඡන්ද ලබාගෙන පරාජයට පත් වෙන මේ අපේක්ෂකයා තමයි ඩීබී විජේතුංග අපි දැන් අවධානය යොමු කරා ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය රුවන්වැල්ල ආසනය කෑගල්ල දිස්ත්‍රික්කයේ ඒ සමගම මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව ආසනය මේ මන්ත්‍රී ආසන තුනේ ප්‍රතිඵල එදා 1956 මහමැතිවරණයේ කැලණිය ආසනය ජයග්‍රහණය කරපු පළමු මන්ත්‍රීවරයා හැටියට වැඩිම ඡන්ද ලබාගෙන ජයග්‍රහණය කරපු ආර්.ජී. සේනානායක මහතාණන් එතුමන්ගේ තනතුරු ලැබීමේ ඉහළම තැන ශ්‍රී ලංකා දේශපාලනයේ එතුමන් මේ රටේ කීර්තිමත් වෙළඳ අමාත්‍යවරයෙක් බවට පත් වෙනවා. එතුමන් මේ රටේ වෙළඳ අමාත්‍යවරයෙක් හැටියට කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරනවා. හැබැයි එදා එතුමන්ට පරාජයට පත් වෙන අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්.
ජයවර්ධන මහතාණන්. එතුමන් එම මැතිවරණයට තරඟ කරද්දී ශ්‍රී ලංකාවේ පළමු මුදල් අමාත්‍යවරයා හැටියට හිටපු ඇමතිවරයෙක් හැටියට තමයි තරඟ කරන්නේ. නමුත් 1956 මා අමාත්‍යවරණය පරාජයටපත් වෙනවා. ඉතින් මේ අපේක්ෂකයා පසුකාලීන ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ පළමු විදායක ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ ඡන්දදායකින්ගේ ඡන්දවලින් 6න් 5ක බලයක් ලබා ගැනීම. රුවන්වැල්ල ආසනය කෑගල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරපු ආචාර්ය එන්.එම්. පෙරේරා මහතුමා. එතුමා මේ රටේ හිටපු කීර්තිමත් මුදල් අමාත්‍යවරයෙක් බවට පත් වෙනවා. එතුමන්ගේ තනතුරු ලැබීමේ ඉහළම ස්ථානය සඳහන් වන්නේ මේ රටේ කැබිනට් අමාත්‍යවරයෙකු හැටියට එතුමන් කටයුතු කරනවා. එතුමන් පිළිබඳව තව නොබිදිය හැකි වාර්තාවක් තිබෙනවා. කාටවත් දිනින්නට හැකියාවක් නැහැ. එතුමන් තමයි ශ්‍රී ලංකාවේ පළමු විපක්ෂ නායකවරයා. ඉතින් එතුමාගේ උපරිම තත්ත්වය එතුමන් කැබිනට් අමාත්‍යවරයෙක් බවට පත් වෙනවා. හැබැයි එදා රුවන්වැල්ල එතුමන්ට පරාජයට පත් වෙච්ච රණසිංහ ප්‍රේමදාස මහතාණන් පසුකාලීනව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු බවට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ දෙවන විදායක ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඊළඟ ආසනය අපි කතා කරපු කඩුගන්නාව බහුමන්ත්‍රී ආසනය. කඩුගන්නාව බහුමන්ත්‍රී ආසනයේ පළමු මන්ත්‍රීවරයා හැටියට පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වෙච්ච CS මරික්කාර් මහතාණන්. එතුමන්ගේ තනතුරු දැරීමේ ඉහළම තත්ත්වය එතුමන් මේ රටේ තැපැල් ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි අමාත්‍යවරයා හැටියට පත් වෙනවා. තවත් ටික කාලයකින් ඉතාමත් කෙටි කාලයක් ලංකාවේ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා හැටියට කටයුතු කරනවා. එතුමාට අන්වර්ථ නාමයක් තිබිලා තිබෙනවා. එතුමා මොකද සිංහල භාෂාව සහ බෞද්ධ ආගමට බොහොම සමීපව කටයුතු කරපු නිසා එතුමන් සිංහල මරික්කාර හැටියට තමයි හඳුන්වලා තිබෙන්නේ. එතුමන් මේ රටේ ඉහළම එතුමන් දරපු තනතුර කැබිනට් අමාත්‍යවරයෙකු බවට පත් වෙනවා. ඒත් එක්කම කඩුගන්නාව මන්ත්‍රී ආසනයේ ඉදා දෙවනි තැනට පත් වෙලා දෙවනි මන්ත්‍රීවරයා හැටියට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් ලබා ගත්ත එල්.එස්. ජිනසේන මහතාණන්. එතුමා නම් මන් දන්නා හැටියට කැබිනට් අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හැටියටවත් කටයුතු කරලා නැහැ. නමුත් එතුමන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභාපතිවරයෙකු හැටියට වසරකට ටිකක් වැඩි කාලයක් මාස 15ක පමණ කාලයක් කටයුතු කරලා තිබෙනවා. ඒත් එක්කම කඩුගන්නාව මන්ත්‍රී ආසනයේ තුන්වෙනි තැනට ඡන්ද ලබාගත් පරාජයටපත් වෙච්ච ඊයේ නුගවෙල මහතාණන් නීතිඥයෙක් හිටපු හමුදා නිලධාරියෙක්. එතුමන් තමයි නිදා ශ්‍රී ලංකාවේ පළමු වෙන අධ්‍යාපන අමාත්‍යවරයා. එතුමන්ගේ තනතුරු දැරීමේ ඉහළම තත්ත්වය හැටියට දේශපාලන ඉතිහාසයේ සඳහන් වන්නේ එතුමන් නිදා ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන අමාත්‍යවරයායින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරනවා. එතුමන්ගේ තනතුරු දැරීමේ ඉහළම තත්ත්වය ශ්‍රී ලංකා දේශපාලනයේ එතුමන් කැබිනට් අමාත්‍යවරයෙකු හැටියට කටයුතු කරලා තිබෙනවා. හැබැයි පළවෙනි තැනත් නෙවෙයි, දෙවෙනි තැනත් නෙවෙයි, තුන්වෙනි තැනත් නෙවෙයි, හතරවෙනියට ඡන්ද ලබාගෙන කඩුගන්නාව මන්ත්‍රී ආසනයේදී 1956 මැතිවරණයේදී පරාජයට පත් වෙච්ච ස්වාධීනව තරඟ කරපු අපේක්ෂකයා ඩී.බී. විජේතුංග මහතාණන් පසුකාලීනව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ තුන්වන විදායක ජනාධිපතිවරයා බවට ඩී.බී. විජේතුංග මහතාණන් පත් වෙනවා. ඉතින් අද දවසේදී උනත් එතුමන්ලා පිළිබඳව දන්නා නොදන්නා කවුරුන් නොදන්නා කෙනෙක් කතා කරත් මුලින්ම යමක් කියන්නට දන්නේ ජයාත් ජයවර්ධන රණසිංහ ප්‍රේමදාස ඩී.බී. විජේතුංග කියන ජනාධිපතිවරුන් දෙදෙනා පිළිබඳව. නමුත් 1956 එතුමාලා තිදෙනාම පරාජයට පත් වෙනවා. අපි මේ කතා කරපු දේශපාලනයේ ජයග්‍රහණය සහ පරාජය අතර දෝලණය වෙන කතාවෙන් අපිට ඉගෙන ගන්නට තියෙන දේශපාලන පාඩමක් වගේම ජීවිත පාඩමකුත් තියෙනවා. අද ජයග්‍රහණය කරන කෙනා හෙටත් ජයග්‍රහණය කරන්නටත් පුළුවන්, හෙට පරාජයට පත් වෙන්නටත් පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ අද පරාජයට පත් වෙන කෙනා හෙට ජයග්‍රාහකයෙකු ලෙස ඔබ ඉදිරියට එන්නට පුළුවන්.
හැබැයි ඊටත් වඩා වැදගත් වෙන දෙයක් තිබෙනවා. අද පරාජයක් හෝ අන්ත පරාජයක් ලබන කෙනා හෙට දවසේදී ජයග්‍රාහකයෙකු ලෙස නොව විජයග්‍රාහකයෙකු ලෙස ඔබ ඉදිරියට පැමිණීමේ හැකියාව ඔබ ඉදිරියේ විජයග්‍රාහකයෙකු ලෙස පෙනී සිටීමේ ජයග්‍රහණය කිරීමේ අවස්ථාව හොඳින්ම තිබෙනවා. එහෙමනම් ජීවිතේ මෙම පාඩම අනුව අද අපි කොයි විදිහට පරාජයට පත් වුණත් දේශපාලනයේ වුණත් ජීවිතේ වුණත් අපිට පුළුවන් අනාගතේ ජයග්‍රාහකයෙකු හෝ විජයග්‍රාහකයෙකු වන්නට. ඒ වෙනුවෙන් ඔබ සූදානම් වන්න ඔබේ දරුවන්වද සූදානම් කරන්න. අපි යහපත් වර්තමානයක් මෙන්ම අනාගතයක් ගොඩනගමු. ඔබ සැමට සුබ වර්තමානයක් මෙන්ම අනාගතයක් වේවා. මේ තමයි Politics with Indunil. Politics with Indunil. Politics with Indunil. Politics with Indunil. Prajñāvin Deshapālanayata.